දෙදස් විසි තුන වසරේ ජනවාරි මාසයේදී අමරිකා ඩොලර් මිලියන 437.5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබුණු අතර එය එම වසරේ දෙසැම්බර් මාසය වන විට විශාල වශයෙන් ඉහළ ගියා. කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සඳහා අමරිකා ඩොලර් මිලියන 519.6ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබුණු අතර ඒ අනුව මේ වසරේ ජූලි මාසයේ දක්වා ලැබූ සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමරිකා ඩොලර් මිලියන 3144ක්. එමින්ම මෙරටට ලැබෙන සමස්ත අමරිකානු ඩොලර් ආදායමින් 28.9%ක් විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගෙන් ලැබීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙරට ශ්‍රමිකයන්ට විදේශගත වීම සඳහා රජය මගින් විශාල සහනයක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා රජයෙන් ලොකු අනුග්‍රහයක් තියෙනවා. ලෝකේ රටවල් කීපයකටම අපි මේ වෙලාවේ ආයතන රාශියක් විසින් සේවකයෝ සපයනවා. ඇත්තටම ශ්‍රමිකයන් සැපීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහඟු දායකත්වයක් මේකට දක්වනවා. සේවකයෝ පුහුණු කරාද කියලා බලනවා. පුහුණු කරන මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. පුහුණු කරන ආයතන ස්ථාපිත කරලා තියෙනවා පෞද්ගලික අංශෙත් රාජ්‍ය අංශෙත්. ඒවත් සමග හොඳ පුහුණු ශ්‍රමිකයෝ මේ රටවල් සඳහා ඇතුල් කරන්න අවශ්‍ය පහසුකම් සලස්සලා දී තිබෙනවා. එමින්ම ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දුන් හොත් මෙරට ශ්‍රමිකයන්ට යුරෝපා රටවලටද රැකියා අවස්ථා ලබා දිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපි වැඩිම ප්‍රමාණයක් ආසියානු රටවල්වලට තමයි සේවකයෝ මුදා හරින්නේ. අපිට තව ලෝකේ රටවල් ගොඩක් තියෙනවා. ඒ රටවලත් ලොකු සේවක කුරප්පාඩු තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්න තියෙනවා. දැන් මම නිකන් උදාහරණයකට ගත්තොත් පෝලන්තේ. පෝලන්තේ රැකියා විශාල ප්‍රමාණයක් තියෙනවා විදේශිකයන්ට. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට පෝලන්තේ සඳහා යෑමට පහසුකම් ගොඩක් අඩුයි. අපේ රටේ තානාපති කාර්යාලයක් නැහැ. වීසා සෙන්ට් එකක් නැහැ. අපි ළඟම තියෙන අපේ අසල්වැසි රාජ්‍යයට යන්න ඕනේ වීසයක් ගන්න ඉන්දියාවට. එහෙම ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා. අපිට අන්න ඒ වාගේ යුරෝපය සඳහා ඇතුල් වෙන්න අවශ්‍ය පහසුකම් ඒ තානාපති සම්බන්ධතා ඒවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබා දීලා ඒවට අවශ්‍ය පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගින් සම්පාදනය කරලා දෙනවා නම් අපිට හෙට දවසේ අපේ ආර්ථික අර්බුදයට හොඳ විසඳුමක් හැටියට යුරෝපයටත් හොඳ ශ්‍රමිකයෝ යොමු කරන්න අපිට අවස්ථාව අපේ ශ්‍රී ලාංකික ආයතනවලට තියෙනවා කියලා මම කියන්න කැමතියි.